මං හිතනවා දැන් හරි කියලා ජයලත් මනරත්න කියන අපේ ගුරුවරයෙක් බඳු තම සුන්දර නාට්‍ය කරුවෙක් සහ සුන්දර මිනිස්සෙක් ගැන ඔහු ගැන ඔහු අනුස්මරණය කිරීම පිණිස මේ කරන්න ආව සත්කාරයක් කියලා මම විශ්වාස කරනවා මේ සහ ඒ වගේම නාට්‍ය කලාවට विश्वास दुलस्वेनिदा දොළොස්වෙනිදා දවසක තමයි ජයලත් මනරත්නයන් මේලොවට බිහි වෙලා තියෙන්නේ. ඒ වගේම දොළොස්වෙනිදා දවසකම තමයි ජයලත් මනරත්නයන් අපිට අහිමි වෙලා තියෙන්නේ. එතකොට මේ හේතු හැම දෙයක්ම එක මේ මට මේ අවස්ථාව ලබා දීම ගැන මම මේ ස්තුතිවන්ත වෙනවා ජයන්තියක් කරත් يعني ජයලත් මනරත්නගේ ආදරණීය බිරිඳට සහ ආදරණීය පුත්‍රයාට මේ බානුක මනරත්නට කෙසේ වෙතත් මම තෝරාගත්ත පුංචි මාතෘකාවක් අපි බලමු මේක සංගීතය එහෙම සින්දු නාට්‍ය ගීතේම යොදාගෙන කරන එකක් නෙවෙයි ඒ වුණත් අපි මේක රසවත් ඉදිරිය කරගෙන යන්න බලමු එකක් ඔක්කොම කලින් කියන්න ඕනේ මනෝ අයියා කොහොමද මනෝ අයියාගේ නාට්‍ය වල කීපයක මට රඟපාන්න ලැබිලා තියෙනවා මම කනේරුමල් නාට්‍යයේ ජයලත් මනරත්නගේ ස්වතන්ත්‍ර නාට්‍ය. ඒ වගේම ගුරුතරුව නාට්‍යයේ එක්තරා වදියක රොඩ්නි වර්ණකුල කියන අපේ ආදරණීය සහෝදරයා නාට්‍යයට මේ ඔහුගේ වැඩ කටයුත්තකට යන්න බැරි වෙන නිසා යම් කිසි සීමා සහිත දර්ශන කීපයකට මම සම්බන්ධ වුණා. ඒ දීර්ඝ වශයෙන් මට හොඳ අත්දැකීමක් වුණා ඒක. ඒ වගේම බූරුවා මහත්මයාත් ඒ වගේම මගේ සහෝදර මිත්‍රයන් දෙදෙනෙක්ම සරත් චන්ද්‍රසිරි අජිත් ලොග්ගේ කීනායට උන්ගේ වෙන වැඩ කටයුත්තක් නිසා මේ දර්ශන වාරයන් වෙනස් කරගන්න බැරි නිසා දර්ශන කීපයකට මම මනෝයත් එක්ක වැඩ කළා මනෝයගේ බූරුවා මහත්මයාගේ මහත්තයා කියන නාට්‍ය. ඒ වගේම අපි කේබී හේරත් මහත්තයාගේ වාසුදේව කියන වේදිකා නාට්‍යයේ එකට අපි ශිල්පී නිදීට රඟපෑවා. ඒ වගේම අන්තිමටම බැංකු වීරයා කපිල කුමාර ආලිංගගේ බැංකු වීරයා කියන නාට්‍යෙත් මාසමක රඟපෑවා. මට ඇත්තටම ජීවිතේ මගේ ගුරුවරයා හැරුණාම නාට්‍ය උගන්නපු ප්‍රේම කුමාර කරුණාරත්න ඊළඟට ගුරුවරු හැටියට හිටපු දෙතුන් දෙනාගෙන් එක්කෙනෙක් තමයි ජයලත් මනරත්න. ඉතින් මට මේ ඔහු ගැන කතා කරනකොට නිකන් ගෙදර මිනිස්සෙක් ගැන කතා කරනවා වගේ හැඟීමක් තමයි මට දැනෙන්නේ. ඒ වගේම අපි කතා කරන්නේ වේදිකාවේ නිර්මිත පරිසරය. වේදිකාවේ නිර්මිත පරිසරය කියන වචනය තමයි සෙට් ඩිසයින් කියලා සරලව කියන්නේ අපි සෙට් ඩිසයින් එක නැත්නම් කොහොමද වේදිකා පසුතල නිර්මාණ වගේ වචන කියනවා මේකට සරත් සූරසේන කියන මගේ ගුරුවරයෙක් ඉන්නවා ලංකාවේ අති දක්ෂ කලාකරුවෙක් ඔහු චිත්‍ර ශිල්පයට සම්බන්ධයි චිත්‍රකලාවට සහ
ඔව් හොඳ වේදිකා පස්තල නිර්මාණ ශිල්පියෙක් ලංකාවේ හිටපු 74 සහ 76 මට මතක හරියට ලංකාවේ හොඳම වේදිකා නිර්මාණ ශිල්පියා වුණා පසුතල නිර්මාණ ශිල්පියා වුණා රාජ්‍ය නාට්‍යුල්ලේ සතුරු මිතුරු නාට්‍යිනුයි හිරු නැති ලොව කියන නාට්‍යිනු මට මතක හැටියට එතකොට මොහු ඉතා හොඳ මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරපු කෙනෙක් සහ මට ගුරුහරක වන් හරුකන් දුන්න ගුරුවරයෙක් හොඳ සරත් සූරසේන කියන කෙනා එයා තමයි මේ වචනය හැදුවේ වේදිකාවේ නිර්මිත පරිසරය वेदिकावट ओणन मनोहारी पारिसर अभी नाट्य कथाकर्ण देश कालय अन्वे देवल तव तव तहवर इन वेदिकावे पारिसरय निर्माण करण एक बलन प्रेक्षकयाट मेक තවත් ස්ථීර සාර වෙනවා රයිට් අපි මේ ඉන්නේ මේ කියන මේ මේ යුගයේ මේ පළාතේ තමයි ඒක හරි මේ සංස්කෘතියේ තමයි ඉන්නේ කියලා මිනිස්සු විශ්වාස කරන ප්‍රේක්ෂකයෝ එතකොට මේ ඒකට විවිධ උපක්‍රම මිනිස්සු පාවිච්චි කරනවා දැන් අපි ओडमकली सांप्रदानुकूल पीतल बलमु सैट डिजाइन एहमेता वेदिकावे निर्मित परिसर सकसा गन्न कतंदरे मूलकोल अभी संगीते नाट्यकलागत चित्रकलागत अभी अंडसिद्धेनो प्राग ऐतिहासिक युगेट प्राग ऐतिहासिक मनुष्याल अंगड़े अंडवे ऐना अभी यान्न वेनवा सरल मम्मी इवगेम अभी अन्नवेनो प्राग ऐतिहासिक मनुष्य लंगट इट कली मटकी अने वेदिका प्रस्थल निर्माण शिल्प संबंधी इतर विशाल गंबुर अध्ययन सह विश्वविद्यालय मट में मुकुत्म तीन अदील मट पड़ी सके तीन एम का विषय इनसा मे वेपुर पासल अध्यापने विश्वविद्यालय अध्यापने उगन्नला नैति करुण की प्याती कथा कर लैति साकच्चा कर लैति करुण की प्या मंग एटिक मे मे वेडस्थाने कियमत दक्कन अभी बल मुख्य मेके इतिहास संबंधी तो शिल्पीय क्रम संबंधी इतिहास कथा हेमोम कथाकरा प्राग ऐतिहासिक मनुष्य इलाट ग्रीक रोम युगे इलाट कथाकर एलिजबेथ युगे अंदर युगे इवगेमेंट उपे कुंभकारी नाड़गा कथाकर तिबुन पशुतल इलाट अपे तिबुन शकरिकोल पशुतल नूतन नाट्य वाले पशुतल सरलोगत्वतोटिके नी कथा करन्न बे यतरे अपिट कथा करन्न साप कारणा की पैत्ती नो एवं देखा इतर हरी कथा करन्न मंग साथ अब बल अभी नूतन इटे नकलिंग सांप्रदानुकूल मयां अभी नूतने सांप्रदानुकूलमयां आदि मानव्यागेन कथा अभी कौरुद्धान पशुतल निर्माणाख्यान अभी मिथन गेती मगे पशुतले मे मुहूर्ते मेकट अदाल देवलो प्रोक्सो अतीते मानव्या ओंगे पशुतल मुनवद करी उंट गिंदर ओणुना उंट गिंदर ओणुना गिनी उड़ता अन्ना पशुतल ऐ दड़ियांकर नापू सताव कट्यत्तिक सामगी काल बड़पुरोगिन विवेकीव उंगे अद्यकिन बेदा दागत्ता इतने दी अन्ना उंगे उंद
ඒකට වුමනා කරන රාත්‍රී කාලයේ වෙන්න පුළුවන් දවල් වරුවේ දඩේ මේ ගිහිල්ලා හොඳ පරිසරයක් තියෙනවා. අනේ නිර්මිත පරිසරයක් තියෙනවා ගිනි ගොඩක්. ඔවුන් ඊට පස්සේ මහා වේගවත් නර්තනයක දෙන්න පුළුවන් ඔවුන් අධහන දෙවි කෙනෙකුට ස්තුති කරන්න. එතකොට අන්න ඒකට වුමනා කරන කොටේකට සද්දයක් දාන්න පුළුවන්. කටින් සද්දයක් දාන්න පුළුවන්. ඒ හැම දෙයකින්ම පසුතලය එතන නිර්මාණය කරගෙන තියෙන ඒගොල්ලෝ ගිනි ගොඩ ආසිතව. පැහැදිලිනේ. එහෙනම් ඒක සරලව කියලා ඉවර ගන්න. මොකද හැමදාම හැම සබ්ජෙක්ට් එකකටම කතා කරලා ඔතනට යන නිසා. ඒක ඒ වගේ අපිට ඒක පැහැදිලිනේ. ඈ රහේ ජනතාව ඉස්තරහා විවිධ අදහස් ප්‍රකාශ කරන්න දඩයන් යුගයේදී හැම දඩේම අනුකරණය කරලා පෙන්වන්න පුළුවන් ඒගොල්ලන්ට. ගිනි දෙවියාට ස්තුති කරන්න පුළුවන්. එයාට පූජා කරන්න පුළුවන් දේවල්. ඒ වගේම සතුට බෙදාගෙන වේගවත් චලන මගින් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. උතට එතනට එතන පරිසරයක් හැදිලා තියෙනවා ඒගොල්ලන්ට. මම අර කලින් කිව්ව කාරණා. දැන් ඔයගේ උග ගානක් එන්නේ නැති නවුරුදු ගානක් එන්නේ නැහැ. හැබැයි මුකුත් නාට්‍ය කලාවක්වත් මොකක්වත් නෙමෙයි ටිකෙන් ටික ඇදිමින් එන අවුරුදු ගාන. නේ? උට ග්‍රීක යුගයටත් අපිට යන්න වෙනවා වගේ කතා කරද්දී. ඒතකොට ග්‍රීක යුගයේ මොකද අමතක කරන්න ඕනේ දැන්? මොකද නාට්‍ය කලාවේ මුල තමයි ග්‍රීසි. එතකොට ක්‍රිස්තු පූර්ව 4 වෙනි 5 වෙනි සියවස් වලට වගේ අපිට යන්න සිද්ධ වෙනවා. එතකොට නාට්‍ය කලාව ආරම්භ වුණේ ඒ කාලේ කියලා විශ්වාස කරන්න. මේකේ ග්‍රීක නාට්‍ය කලාවේ මූල ඉඳලාකට කියව ගන්න ලෑස්තිව සූදානම් නැහැ අපි මේ පසුතලය ගැන කතා කරන නිසා. ඒ පරිසරය හැදිලා තිබුණේ අපි කවුරුත් දන්න විදිහට කඳු ගැට මේ සමූහයකින් යුක්ත වටවුණු තැනකට තමයි මේ වේදිකාව හැදුනේ. එතකොට ඒකෙන් බෑවුමේ තනිතලා බිමක තමයි මේ වේදිකාව හදලා රඟ දැක්වේ නාට්‍ය කියලා කියන්නේ ග්‍රීක කාලේ නේ. එතකොට ඉස්ලාම් එක ගල් වලින් හදලා තිබුණා කියලා කියනවා. පසුව එක එක අංග එකතු වුණා කියලා කියනවා. ඒකේ එකක් තමයි පසුතලය නිර්මාණය. වේදිකාවේ පසුතලය මොකද්ද මොන වගේද? පැතලි එහෙම දිග තාප්පයක් රවුම් වේදිකාවක එක පැත්තකට හිටින්න ඉදි කරලා තිබුණා. ඒ තාප්පේ වගේ එකේ මාලිගාවකට සමාන වගේ නේ හිතන්න පුළුවන් ඔන්න වාස්තු විද්‍යානුකූලව හදපු ගොඩනැගිල්ලක ස්වරූපයක සෙට් එකක් තිබුණා. ඒගොල්ලෝ පාවිච්චි කරා ඒක රජමාලිගාවට. මිනිස්සු උස් ස්ථානයක ඉඳලා ජනතාව අමතනෝ නම් ඒ වගේ තැනකට, ඒ කියන්නේ එහෙම නැත්නම් දිව්‍ය ලෝකයට, ඒ වගේ තැන් උඩ ඉඳලා මිනිස්සුන්ට ආමන්ත්‍රණය ගන්න, ඒ වගේ එක එක දේවල් වලට පාවිච්චි කළා. එතකොට හැබැයි මේ හැම දෙයකින්ම මේ ලොකු තෙවෙනි අරුතක් ඉදිරිපත් කරන්න සමත් උනේ නෑ. එහෙම අදහසක් තිබිලත් නෑ කියලා එක තමයි මම නම් හිතන්නේ මේ පසුතල නිර්මාණය කියන්නේ. පසුතල නිර්මාණ දැන් දිනුලා තියෙනවනේ. ඒ අපි ඒ එතනට කතා කරමු. හැබැයි ටිකෙන් ටික ග්‍රීක යුගයේදී විවිධ නවාංග එකතු වුණානේ. ප්‍රධාන වශයෙන් දැන් ඒකේ හදපු අර ගොඩනැගිල්ල වගේ එකේ අපිට හිතා ගන්න පුළුවන් ස්කීන ගොඩනැගිල්ල කියලා මේකට කියන්නේ. රජමාලිගාව, දේවාලය, දිව්‍ය ලෝකේ වගේ දේවල් ඒකට ප්‍රයෝජනට ගත්ත නාට්‍ය පෙන්න අතරේ. එතකොට අල්තාරය කියලා එකකුත් තිබුණා. මේ අල්තාරයක් නාට්‍ය පෙන්නද්දි පසුතල නිර්මාණයක්, පසුතලයක් ඒගොල්ලන් නාට්‍ය පරිසරය නිර්මාණය කරගන්න නිර්මිත පරිසරයක් විදිහට ප්‍රයෝජනට ගත්තා. එතකොට මම මේ ටික ඉක්මනට කියාගෙන යන්නේ මේ හැම ඕනෑම මේ සබ්ජෙක්ට් එකක මේ වගේ ඉතිහාසය ඕන තරම් අතපත ගාන නිසා. මට අදාළ කරුණට එන්න ළඟයි දැන්. එතකොට ගොඩක් වෙලාවට හැම ඩීටේල් එකක්ම පසුතලයෙන් පෙන්වන්න ගියේ නැහැ. ඒ වැදගත්ම කාරණාව තමයි මිනිසුන්ට හිතින් මවා ගන්න යොමු වුණා.
යොමු කළා. ඒ කොහොමද ඒක කළේ? පසුතලයේ පිළිබඳව දෙබසින් විස්තර කරමු. The his අවකාශය තුල පසුතලයේ පිළිබඳව දෙබසින් විස්තර කළාම ප්‍රේක්ෂකයාගේ හිතේම ඇවෙනවා ඒ පරිසරය. දැන් උදාහරණයක් විදිහට ප්‍රොමිතියස් බන්ධන කියන නාට්‍යය නම් දෙබසක් තියෙනවා. අප මේ පාතබා ඉන්නේ ලෝකයේ කෙලවර මතයි. උට අපි ජීවිතේට මේ ප්ලේන් දහහක ගියත් රොකට් කීය ගියත් ලෝකයේ කෙලවර හොයාගන්න බෑනේ. අපි දන්න විද්‍යාවනෝ දැනට. හැබැයි නාට්‍යයකදී අපිට ලෝකයේ කෙලවර මවන්න පුළුවන් ප්‍රේක්ෂකයාගේ මනස තුල. ලෝකයේ කෙලවර කොයි වගේද අපිට හිතන්න බෑ. බෙසෙට් ඩිසයිනර් කෙනෙකුට ඒක පෙන්වන්න පුළුවන් මවලා. හැබැයි මේ ග්‍රීක සමයේ හරි ගොඩක් මේ වෙනකොටත් ඒ උපක්‍රමය පාවිච්චි කරනවා. පාවිච්චි කරලා තියෙන්නේ ප්‍රේක්ෂකයාට සිතින් මවා ගන්න. ඒක හරි ප්‍රබලයි. ඒක නිකන් අර අපි මුවන් පැලස් වගේ රේඩියෝ එකකින් ඇහුවහම මවාගත්ත ගම දින්. ඒ වගේ වැඩක් ඒක. ඒක චිත්‍රපටයකට කළාට පස්සේ ඒ ගම රූපෙන් පෙන්වුවම අපි මවපු එකට වැඩිය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක පරිස්සමෙන් කරන්න ඕන සබ්ජෙක්ට් එකක් තමයි සෙට් ඩිසයින් කියන සබ්ජෙක්ට් එක. ඒයි පරිසරය නිර්මාණය කරලා පෙන්වන්න ඕනේ අපි. ඉතින් එතකොට තම තමන්ගේ හිත තුළ මැවෙන එක කොයිතරම් ප්‍රබලද කියලා සමහරවල් හිතෙනවා. නිර්මාණ ශිල්පියා අසාර්ථක වුණා. ඒ වගේම මේ ස්කීන ගොඩනැගිල්ලෙන් වැඩ අරගෙන තිනවා පසුතල නිර්මාණයක් විදිහට ග්‍රීක කාලයේ. ඒකම රෝම යුගයට එනකොටත් එහෙමයි. රෝම යුගයට එනකොටත් ඒගොල්ලෝ ග්‍රීක නාට්‍යවලින් නළු ගොඩක් කියලා උකහාගත්තේ ඒගොල්ලොන්ගේ නාට්‍ය කලාවට රෝමන් නාට්‍ය කලාවට. එතකොට තුන්වෙනි සියවසේදී වගේ දැන් අපි හිතමු ක්‍රිස්තු පූර්ව 4 වෙනි 5 වෙනි සියවසල තමයි ඔන්න ග්‍රීක ඒව පටන් අරගෙන යනවා ගමන්. ඕන් තුන්වෙනි සියවසට එනකොට රෝමන් වරුන්ගේ බලපෑම ඇති වෙනවා ඈ. ඒතොර ග්‍රීක වේදිකාම් ව රෝම වේදිකාවට ගමන් කරා. හරිද? ඒතොර ඒකෙත් තිබුණේ ඔය වගේම ටිකක් තමයි. ඒකේ පැතලි දිගු පැතලි බිත්තියක් තියෙනවා. ඒ බිත්තියේ ඔන්න කුහර තුනක් වගේ තිබිලා තියෙනවා. ඒකේ එකක් සොහොන් සොහොන් දොරක් ගුල මොකරි ගැබකට යන දොරක් වගේ තියෙනවා. එහෙම නැත්නම් සලකලා තියෙන නිවසක් වගේ සලකලා තියෙනවා සමහර තැන. ඔන්න වගේ එතකොට එක ජනේලයක් විදිහට සමහර එක කුහරයක් සලකලා තියෙනවා. ඔන්න වගේ පසුතලයේ නිර්මාණය කරලා තියෙන බොහොම පරිස්සමින් බොහොම සීමාසහිත විදිහට. ඉතින් බොහොම සංකේතාර්ථ විදිහට. ඒක තමයි මේ කාර්නාටික සෙට් ඩිසයින් ගැන ඔයගේ තව තව අතුරු කතා තියෙනවා වුණාට මම සරලව කියන්නේ නැන්න. එතකොට ඊට අමතරව රෝමන් වේදිකාවේ තිබිලා තියෙනවා කුළුණු හදලා තිබිලා තියෙනවා. එතකොට එක එක විවිධ කුටීර පෝටිකෝ ඒවා තිබිලා තියෙනවා පින්තාරු කරපු රූප එහෙම තිබිලා තියෙනවා. එතකොට ග්‍රීක යුගයෙන් නම් රෝම යුගයට අපි ආවා. චුට්ටක් පහු කරගෙන එනවා. එක එන්ජිපෝටම් කියලා ANGIPORTUM එක වචනේ එන්ජිපෝටම්. yes. ආසන්නම ශබ්ද ගිරින් මං කිව්වේ. මේ එහෙම ස්ථානයකුත් මේගොල්ලොන්ගේ සෙට් එකේ තිබිලා තියෙනවා. ඒකේ අදහස තමයි අදහසනේ ඒක තියෙන විදිය බිත්ති කෑලි දෙකක්. එතකොට මේකේ ගෙවල් දෙකක පිළිකන්න කියලා විදියට සලකලා තියෙනවා මේගොල්ලෝ. එතකොට තව සැඟවි සිටින තැනක් විදියට සලකලා තියෙනවා මේ වගේ. එතකොට නිකන් බැලුවාම ඇත්තටම නිකන් ගොඩ නැගිලි දෙකක් අතර හිස් දිග අවකාශයක් වගේ සලකන්න පුළුවන් මේක. ඉතින් මේගොල්ලෝ ඒවා බොහොම සංකේතාර්ථයෙන් පාවිච්චි කරලා තියෙනවා. ඒවකට බොහොම සරලයි බොහොම බරපතල විදිහට සෙට් ඩිසයින් ගැන එහෙම අදහසක් නැහැ. හැබැයි පස්වෙනි සියවසේ ඉඳලා 15වෙනි සියවස වගේ වෙනකම්ම යුරෝපයේ නාට්‍ය කලාවට විශාල අනුග්‍රහයක් මුකුත් තිබිලා නැහැ කියන එක තමයි කියන්නේ අඳුරු යුගය කියලා කියනවනේ ඒකට. එතකොට ඒක ගැන ලොකුවට
අහුමුළු හොයන්න යන්න ඕමනා නැහැ ලොකු රංග කලාවේවත් මේ වේදිකාවේදීවත් ලොකු විකාශනයක් සිද්ධ වෙලා නැහැ කියන එක තමයි කියවෙන්නේ ලොකු දියුණුවක් ඉතින් පසුතලයේ වේදිකාවේ පසුතලවල දියුණුවක් सिद्ध वेलाहुग्रहुट भाई स्वर्ण में युगे आवा यूरोपेट एलिजबेथ युगे हतलिए वगे काल एलिजबेथुगे तो मेके लोके श्रेष्ठतम नाट्यकुवे युगे अतुलतम विलियम शेक्सपियर तो शेक्सपियर के वगे खेने बिहिवेन्न मे युगे अन्न पशु वेदिकावत वेदिक नाट्य निर्माण पशुतल निर्माण अतर पूरी विन साक्षिदे नो मे अतुले मे युगे एलिजबेथ युगे विशेष शेक्सपियर गे अब उदाहरण दिन लेसा तो लंडन नूर तेमिस नदी दकुम यूरे मे ब्लोब थीट के लिए निर्माण करतीन करतीन काले तामत्तीन यदास्पन्से अणु अटेदी मेक निर्माण करी तो मेके कोहुमद पशुत निर्मित पारसर प्रयोजन अरगने तीन किल बल प्रेक्षक मेके प्रेक्षकागारे इदिरेट निरावीलतेन प्रधान वेदिका इतना अपे वेदिका दंड दिन मेम इदिरेट प्रेक्षागारे पेट निरावीलतेन मारे लाट ने एक पिटिपास्तेन तीरवलिंग वहां पुतव कुड़ा वेदिकावत तीन दुन विनसलातीन मे आकृति मेक गुडकिलाट नेपथ्यागारे के मेकअप करना विश्वलागा नल कांबरेट की नेपथ्यागारे मेक ने संस्कृत नाट्यकला वचने इतकोट हे भाई एतमेलाकन पुंचि वेदिकाव वेदिका पशु तो लेकिन पाचिकराखिल एक सोहन गुहा वक्त हेमेत निधन खाबर अक्ट अन्न वेदिका पशु तोट पाचिकर अन्नवे दीवाट इतोट वेदिकावेट एतुन दिपत्न दुर्र वाल दिखर लीन अन्न टीके पशु तले विविध दीवाल हदल तीन एक दुर्र कि ප්‍රවිෂ්ඨවෙන්න අනිත් දොරකින් පිට වෙන්න විදියට හදලා තියෙනවා හැබැයි එක දොරකින් දැන් ප්‍රංශයට අදාළ පසුබිම මවන්න රංගනේදී හරි චරිත ගෙන්නලා විවිධ භූමිකා ගෙන්නලා එක දොරකින් ඇතුල් වෙලා ඒක ප්‍රයෝජනට අරගෙන තිනවා නේද ඊළඟ දොරින් ඔන්න දැන් ඊළඟ දොරින් තවත් ප්‍රදේශයක් අන්න ඒ වගේ ප්‍රේක්ෂකයන් තුල චිත්‍ර රූප මවන්න විශ්වාසය ගොඩනගන්න විවිධ උපක්‍රම පාවිච්චි කරලා තියෙනවා හරි එතකොට උපවේදිකා පාවිච්චි කරලා තියෙනවා තව ප්‍රධාන වේදිකාවට අමතරව උපවේදී ඒතර මේක ප්‍රසිද්ධම උදාහරණයක් තියෙනවා රෝමියෝ ජූලියට් කතාව ගත්තොත් ඈ අන්න जूलियट सदलू तल कदल तव उपवेदिका कदल तव उतन उपवेदिका तीन हेमोट मुन रोमियो इन मेकिताम के विविध अवस्थावल्ट विविध तलयान पाचल तीन मेक पशु तलेट ऐति हर तब कुहमकला मे अवस्थावल बहुम सीमित तम पशुतल पाचल तामने मे संकर्ण तेलट हर तोट गुडक्लावट मे शेक्सपियर की नाट्युल हर मे एलिजबेथ नाट्युल मे मालिकावल वेनी स्थान तम पशुतल विला
සාමාන්‍ය මිනිස්සුන්ගේ දුප්පත් ගෙයක් ඈ එහෙම නැත්නම් කඩපිලක් ඒ වගේ නිකන් සුරාසලක් වගේ එහෙම මේ පසුතලයකට ගෝචර වෙලාම නැහැ හරි මාලිගාවල් වගේ නේ මම විශාල දේවල් තමයි මාතෘකාව ඇවිල්ලා තියෙන්නේ උට අපි කවුරුද දන්නවා ෂේක්ස්පියර් එංගලන්තේ නාට්‍ය කලාවේ ස්වර්ණමය යුගය විශාල සංවර්ධනයක් ඇති කරන්න මුල් වෙච්ච කෙනා කියලා නේ එතකොට ඔහුගේ පස්සේ මේ රංග රීති වේදිකාවට විශාල වර්ධනයක් ගෙනාවා කියලා කියනවා නේද රංග කියන්නේ වේදිකාවට ගොඩක් අංගෝපාංග එකතු කරා කියලා කියනවා එතකොට ඒ අංගෝපාංග ස්ථීර සාරව නාට්‍ය කලාවේ පිහිටවන්න මුල් වුණා කියලා කියනවා කෙසේ වෙතත් කොහොම ඕක 17 වෙනි 18 වෙනි සියවස් වෙද්දී ඒ ඒ එහෙම මුල් වෙච්ච ඒ පටන් ගත්ත ගැන්ම 17 වෙනි 18 වෙනි සියවස් වලදී අලි ඇතුන් එහෙම නැත්නම් හමුදා සේනාංක ගේන්න ශක්තිමත් සහ ඒ තරම් විශාල වේදිකා බවට පරිවර්තනය වෙලා තියෙනවා කියලා කියනවා. එතකොට සෙල්ලම් නැහැ නේද? අලි ඇතුන් ස්ටේජ් එකට ගේන්න පුළුවන් නම් සේනාංක හමුදා සේනාංක ගේන්නත් පුළුවන් නම් කියන්නේ ඒකනේ ශක්තිමත් බවයි. සහ ඒක මහා කොච්චතරම් මේ මේ මහා ප්‍රබල ඉදිරි ප්‍රේක්ෂකයන්ට දැනෙන්නේ නේද? අපේ ලංකාවේ වේදිකාවකට වගේ මේ අලියෙක් ගේන්න හිතුවොත් ඉතින් අපිට හිතා ගන්න බැහැ සමහර වෙලාවට මිනිහෙක් නැගලා රඟපාන වල සමහර වෙලාවට නළුව නැහැ වලනෝඩි ලෑල්ල කඩම් පල්ලෑට ගිහිල්ලා නැත්තම් උඩ දෙමිනෝ සීවිලිම වැටෙනෝ ඒ වගේ වැඩ වෙනවා ඉතින් දැන් මේ කියන 17 වෙනි 18 වෙනි සියවස් වලදී මම කිව්වේ දැන් මේ තරම් විශාල ශක්තිමත් වේදිකාවන් වලදී අලියතුන් ගේන අමුදා සේනන් ගේන වගේ වැඩි රංග භූමි අලංකරණයටත් ප්‍රධාන තැනක් ගත්තා කියලා කියනවා මොකද මෙහෙම ඩෙවලොප් වෙලා ඇවිල්ලා හ්ම් විශාලකම මේකේ තිබ්බ ඒ වගේම අලංකාරකම ඒ කියන්නේ ලස්සන එතකොට ප්‍රේක්ෂකයව පුදුම කරවන සුළු බව මේවා තිබිලා තියෙනවා එතකොට විවිධ පර්යේෂණාත්මක තාක්ෂණික උපක්‍රම පාවිච්චි කරලා තියෙනවා ඈ ඒ කියන්නේ කෙලින්ම බලද්දි මේක වාව් කියලා හිතන තරමට මහා විශාලයි හරිම ලස්සනයි මේ පුදුම හිතෙනවා බැලුවාම තරමටම මේ වේදිකාව උඩ වෙච්ච නිර්මාණ පසුතල නිර්මාණ කෙරෙලා තියෙනවා හැබැයි ප්‍රශ්නයක් තියෙනවා නාටි ගුණාත්මක බවට මේවා කොච්චර බලපාන්න ඇතිද කියලා සැකයක් තියෙනවා. ඉතින් ඒ කතාවත් එහෙම තිබීදී තව යුගයකට අපිට අග්ගාලා පණිමු 15 වෙනි සියවස වගේ කාලයකට. දැන් අපි ආවේ ක්‍රිස්තු පූර්ව 4 වෙනි 5 වෙනි කාලේ ඉඳලා ඕන් දැන් ටිකෙන් ටික සියවස් 15ක් ගත කරනවා. ඉස්සරහට එනවා ක්‍රිස්තු වර්ෂ. එතකොට යුරෝපයේ ආයත් මේ මේ කලාව කියන එක කැරකුණා මේ ඒගොල්ලෝ කල්පනා කරා නැවත හොයා බලන්න අධ්‍යයනය කරන්න මේ ග්‍රීක සහ රෝමානු සම්භාව්‍ය කලාවන් ගැන හරි එතකොට පැරණි එකට කියන ඇකඩමික් ආර්ට් කියලා එකක් බිහි වුණා ඒ පැරණි සම්භාව්‍ය රීතීන් සහ න්‍යායන් අනුව කලා නිර්මාණ හදන්න ආයි. ඒක මෙමරිසම් නැත්නම් ආචරිත විදි කියලා එකට කියනවා. මේක මේ යුරෝපයේ ඒක වැඩි දියුණුනා. ඒක මේ එහෙම ක්‍රමයක්. එතකොට මේ මේකින් රෝමානු චිත්‍ර ශිල්පය මේ ග්‍රීක රෝම
වාස්තු විද්‍යාව, චිත්‍ර කලාව, ඒ වගේ දේවල් මේ මූර්ති කලාව වගේ දේවල් නැවත අධ්‍යයනය කරලා අති දක්ෂ ශිල්පීන් බිහි වුණා කියලා කියනවා. මේ අය තමයි නාට්‍යවලටත් ඊළඟට පසුතල නිර්මාණ කරන්න, ඇඳුම් නිර්මාණ කරන්න පෙළඹුණේ කියලා කියනවා. ඒක අති දක්ෂ ශිල්පීන්. ඒතර මෙයාලට කියනවා කාර්මික නිර්මාණ කරුවන් කියලා. මොකද හේතුව මොකක් හරි දැන් අපි හිතමු මේ ඇකඩමික් විදිහට ඉගෙන ගත්ත අය ඒ ඉගෙන ගත්ත දේ දානවා නාට්‍යවලට. හරි. ඉතින් මේ පුනරුද්යෝගයේදී එහෙම කාර්මික නිර්මාණ ශිල්පීන් කෙලින්ම සම්බන්ධ වුණා කියලා කියනවා වේදිකාවේ ඔය කියන අපේ නිර්මිත පරිසරය හදන්න ඇඳුම් නිර්මාණය කරන්න ඒ වගේ දේවල් වලට. එතකොට වැදගත්ම මෙහෙම ඒ ශිල්පීන් වැඩ කරගෙන යනකොට අපිට අහුවෙනවා මේ වචනෙත් හැදුවේ සරත් සූරසේනයන් මන් දන්න විදිහට වැරදි නම් නිවැරදි කරන්න කවුරු හරි චලකචාර කියලා. ඒ කියන්නේ මැස්කියුරේට් බෝල් බෝල් රූම් කියලා කියන්නේ. ඒ කියන්නේ මාස්ක් දාගෙන අර බෝල් රූම් ඩාස් දාන්න දන්නවා දින යුරෝපේ ඉතාලියේ ප්‍රමුඛ රටවල නේද? විශේෂයෙන් ඉතාලියේ මේ ඉතාලියේ තමයි පටන් අරන් තියෙනවා කියලා කියන්නේ. මේ කියන මැස්කියුරේට් බෝල් කියන මේ උත්සව අපිට පොඩ්ඩක් කතා කරන්න වෙනවා අපේ පසුතල නිර්මාණ ඉතිහාසය ගැන කතා කරමු. මොකද මේකට සිංහල වචනේ විදිහට සරත් සූරසේන හදලා තියෙන චලකචාර කියලා. ඒක ලොකුවට භාෂා ඥාණයක් මගේ ළඟ නැහැ මේ ඒක තේරුම් කරලා දෙන්න. හැබැයි එහෙම එකක් එහෙම වචනයක් හදලා තියෙනවා. එතකොට මේකෙදි මේ බොහෝම කියන්නේ සම්භාව්‍ය රීතීන් මත පදනම් වූ වේදිකා නිර්මිත පරිසරය පිළිබඳව මුල්ම ප්‍රකාශනය මෙතනදි වෙලා තියෙනවා. මෙන්න මේ කියන මැස්කියුරේට් බෝල් කියන උත්සවවලදී කියන්නේ ඒක කරලා තියෙන්නේ අපි දන්නවා නොදන්න කාරණානේ 1000 දැන් මම මේ කියන ඉතිහාසයට යන්නේ 1400 ගණන් වලට යන්න වෙනවා. රාජකී 1489 දී වෙලා තියෙනවා රාජකීය ඉතාලිය රාජ්‍ය මංගල උත්සවයක් සම්බන්ධයෙන්. 1489 දී ඉතාලියේ සිද්ධ වෙච්ච රාජකීය මංගල උත්සවයක් තිබිලා තියෙනවා. මිලාන් ආදිපාදවරයාගේ මේ ආරාගොන් ඉසබෙල් කියන කුමාරිකාවගේ මංගල උත්සවය. දැන් සෙට් ඩිසයින් කොහොමද මේකට සෙට් වෙන්නේ මාර්ගයේස. එතකොට මේ උත්සවයට ප්‍රාසංගික අයිටම් එකක් කරලා තියෙනවා. දැන් ප්‍රසංගනයක් කරලා තියෙනවා. මේ නම ඉතාලි නමක් බර්ගන්ඩිසියෝ ඩි බෝතා. බර්ගන්ඩිසියෝ ඩි බෝතා කියන කෙනා තමයි මේ ප්‍රාසංගනය ඉදිරිපත් කරලා තියෙන්නේ. නැත්තම් ප්‍රාසංගික අයිටම් එක ඉදිරිපත් කරලා තියෙන්නේ. එහෙදී රංගන විදීන් වඩා තීව්‍ර කිරීමට නිර්මාණය කරගත්ත දෘශ්‍ය ආධාරක තිබිලා තියෙනවලු. يعني මේ ලෝකේ මුල්ම කාලවල වලදී මේ දිනුණු නාට්‍ය කලාව අර ග්‍රීක රෝම කාලයෙන් පස්සේ මීට අවුරුදු 15 සියවසෙන් පස්සේ يعني 1400 ගණන් වලට ගිහිල්ලා දැන් මේ ඈ ක්‍රිස්තු පූර්ව ගණන් වල නෙමෙයි මේ කතා කරන්නේ 1400 ගණන් වල. මේකෙදි තිබිලා තියෙනවලු පොඩි උපක්‍රම. එතකොට පුරාණ රෝම ආගමේ පුද්ගලාරෝපිත දේව සංකල්පයක් ඇසුරෙන් තමයි මේ අයිටම් එක හදලා තියෙන්නේ මේ වෙඩින් එකට. ආගෙද ආරාගොන් ඉසබෙල් කුමරියගේ මගුල් උත්සවයේ දැනුත් කරනවානේ මේ විවිධ කන්සෙප්ට් වලට ওই මගුල් ගෙවල් හදන්නේ නේද? ඒ වගේ මේකෙත් කන්සෙප්ට් එකක් තමයි තිබිලා තින් බලනකොට. එතකොට මේ වෙඩි
බලපාල තියෙනවා ඉදිරියේ නාට්‍ය කලාවට ඒකයි හැබැයි මේක නිර්මාණය කරපු කෙනෙක් සඳහන් වෙලා නැහැ ඒ වුණාට සැලසුම් කරු ගැන සඳහනක් නැහැ හැබැයි පුරාණ රෝමාගමේ පැරණි රෝමාගමේ පුද්ගලාරෝපිත දේව සංකල්පයක් ඇසුරෙන් රචනා කරලා තියෙනවා හරි ඒක මෙහෙමයි දැන් කෙනෙක් අර මේක නිර්මාණය කරපු නිර්මාපකයාගේ නමක් ගැන සඳහන් නැතුණාට මේකේ කරපු දෘශ්‍ය ප්‍රයෝග ගැන සටහන් වෙලා තියෙනවලු බොහොම සවිස්තරාත්මකව ඒක සරලව කියනවා නම් නෙප්චූන් කියන දෙවියා නෙප්චූන් කියන කියන්නේ රෝම සමුද්‍ර දෙවඟන එතන ඩයානා වන ජීවිත අධිපති දේව දූතයා කියලා කියනවා යාට ලිබ්‍රේ මද්යපානේ දේව දූතයා ඒක නම් ටිකක් වැදගත් වගේ ඒ කියන්නේ මදුපානේ දේව දූතෙක් ඉඳලා තියෙනවා එතකොට එතකොට මේ කියන ඒ කියන්නේ සමුද්‍ර දෙවඟන එතකොට වන ජීවිතයට අධිපති දේවගණ එතකොට මදුපානේට අධිපති දේවගණ වගේ අය ඒ විදි ඒගොල්ලෝ තමයි මේ මංගල උත්සවයේ විවිධ භෝජන අවස්ථාවන් වලට සේවාවන් සපයලා තියෙන්නේ හරි ඒක මාර විචිත්‍රත් විදිහට තිබිලා තියෙනවා ඒක කියන විදිහට හරිද ඒ කියන්නේ මේ අවස්ථාව වලට උචිත විදිහට ඒ විනාශ කරපු ජංගම නිර්මිත ආකෘති තිබිලා තියෙනවා ඒවට ඉංගාල විනාශ කරලා තියෙනවා ඉතින් හරිම විචිත්‍රවත් විදිහට මේ වැඩේ වෙලා තියෙනවා මේකට කියනවා චලකචාර උත්සව රංගනයන් කියලා ඉතින් ඒක කොහොමද මේ වචනය හැදුවේ කියන එක පොඩ්ඩක් හොයා බලේ යුත්තක් කොහොමත් නරක නෑ අපිට සමහර කදීම ගැන සතුටු ඊළඟට මේ කරපු මේ චලකචාර උත්සවයෙන් පස්සේ යුරෝපය පුරා මේක ෆැෂන් එකක් බවට පත් වුණා මහ විලාසිතාවක් වුණා ඒ කියන්නේ ප්‍රභු වරුන්ගේ මේ මේ රජවරුන්ගේ මාලිගාවල් වල මෙවැනි උත්සව නිකම් යුරෝපයේ ඇතුළෙම විලාසිතාවක් බවට පත් වෙලා තියෙනවා පස්සේ කාලෙකදී ප්‍රංශයේදී මේක ඉතාම උසස් ගණයේ නිර්මාණයන් බිහි වෙන්න මේ උත්සව බලපාලා තියෙනවා මෙතනයි වැදගත් වෙන්නේ එතකොට තවත් මේක තව වර්ධනය වෙනකොට දැන් අපි මුද්‍රා නාට්‍ය කියන්නේ බැලේ බැලේ නමින් මේක විකාශනය වුණා එතකොට බලන්න මේකේ දැන් මම මේ කතා කරන චූටි කාරණාව සෙට් ඩිසයින් ගැන කතා කරපු මේ ඉතිහාසයේ කියපු කතා චූටි කාරණාවක් හැබැයි බැලේ හැදෙන්නත් බලපාපු කාරණාවක් ඒක හරි එතකොට මේ වගේ චලකචාර උත්සව ආශ්‍රයෙන් තමයි බැලේ බිහි වෙලා තියෙන්නේ කියලා කියනවා අර මෙස් මුන් පළඳගෙන මේ රාජකීය උත්සව මංගල උත්සවයක් නිසා වෙච්ච දෙයක් මේකේ බැලේ කොමික් ඩී ලාරයින් කියලා වචනයක් තියෙනවා මේ වචනය නේ ඒක බැලේ එකක් මේ බැලේ එක ඉතාල වැදගත් වෙනවා මේ පුසේ ඩිසයින් ගැන නැත්නම් විද්‍යා නිර්මිත පරිසරය ගැන උනන්දු වෙන අයට මේක හොඳයි නැත්නම් නාට්‍ය කලාව ගැන උනන්දු වෙන අදහස් තියෙන අයත් මේ කාරණාවට අලුත් කාරණාවක් ඒ බැලේ කොමික් ඩී ලාරයින් කියන මේ බැලේ එක තම මුද්‍රා නාට්‍ය සලකනවා මුල් වරටම සම්භාව්‍ය ගණයේ වේදිකා පරිසර නිර්මාණයක් ඉදිරිපත් වෙලා තියෙන්නේ මේ මේක කියලා බැලේ කොමිටිලා රයින් කියන මුද්‍රා නාට්‍යයෙන් කියලා මේක මේ ඒත් ඉතාලිම ඉතාලි ජාතික බෙල්ඩසාරිනෝඩි බෙල්ජියෝ යාගේ නම බෙල්ජියෝ ජෝසෝ මර්දිගයි නම බෙල්ඩස්සාරිනි බෙල්ඩස්සාරිනෝ ඩි බෙල්ජියෝ ජෝසෝ කියන කෙනා තමයි මේක ලියලා තියෙන්නේ 1500
असु एकेरी तमाय में कर लीलती मैं याद ही ये नहीं तो उटा मैं बेले कॉमिक डी ला राइन के ना मुद्रा नाटके तो उटा मेवा बिहीवेन ना अन्न मूल अर राज मंगल उत्सव ये बल बैल ने एवं टिकेंट का खाले के पास और दुगान गिर ला मैं कर तो उन्न दें टिका मैं दिवरु तात्तेर पत्ते आदि तोर मेकर मे मुद्रानाटेर अनुग्रह दाखवला तियेन्ने फ्रांसे हिटपु कैथरीन डी मेडिसी की ना रेजिना चलने तो कोटे अद बोबो मालिकाव बोबो मालिकाव पेटिम बोबो की ना मालिकावे राजकीय उस में उत्सवशाला है तमाई सलाम मेक पेनल तीन बेले कॉमिक डी ला राइम की ना बेले अब उटे मेके वैधगत कम अभिन्न अपे मात्र का अबटे मे मना व सकसुनु ऐंदुम रिमा वाटीना मना स्कांत ऐंदुम ती मिला दिए इर आभरण ते हिमा तो उटे मेके कोरियोग्राफिकल लतीन विधि है रंग विन्यास सकसकल लतीन विधि है हिमा मे मना स्कांत इधर हादल लतीनो ये वगे म सेट डिजाइन ने का ये वगे म इट देवनी ने किला किया ना मैं हमें देख म डिजाइन कर लती है ने मैं कैथरीन किया ना मैं रेजिना के कैथरीन फ्रांस रेजिना के मैं राज की ये चित्र शिल्पी आलू ये आगे ना म जैक पांती मैं ना मत इतना बदेगा මේ විශ්ය ගැන කතා කරද්දී ජැක් පාතින් කියන චිත්‍ර ශිල්පියා තමයි කොස්ටියුම් ඩිසයින් කරලා තියෙන්නේ සෙට් ඩිසයින් කරලා තියෙන්නේ මේ හැම දෙයක් ප්‍රොප්ස් නම් ප්‍රොප්ස් ලින්ක් එක. එතකොට මේක පැය 10ක බැලේ එකක්. එකත් සෙල්ලන්නේ රාජකීය දැන් ඔක්කොම. නේද? එතකොට මේ කියන මේ සෙට් ඩිසයින් එක හදලා තියෙන්නේ මෙන්න මේ වගේ ආකෘතියකින්. ඒ කියන්නේ නැත්නම් නිර්මිත පරිසරයේ මෙන්න මේ වගේ. චිත්‍ර වස්ත්‍ර වලින් තමයි හදලා. චිත්‍ර වස්ත්‍ර කියලා කියන්නේ මහා විශාල අපි හිතමු අදාළ පරිසරයේ අඳිනවා. උතරංග ලක්ෂරා අඳින්නේ මේ වගේ. නැත්නම් මේ ලංකාවේ තිබිලා තිනවා මේ පරණ නාට්‍ය වල නේ. අදාළ රජමාලිගාව නම් සිංහාසනයේ රජුරෝ යැමති මණ්ඩලයේ ඇත්තටම ඉන්නවා. තියෙනවා සිංහාසනේ පිටිපස්සේ රජමාලිගාවේ හෝ එතනින් එළිය පේන උද්‍යානයේ හරි ඒ චිත්‍රයක් අඳිනවා පර්ස්පෙක්ටිව් විදිහට නේ අන්න ඒ වගේ ඒ තමයි චිත්‍ර වස්ත්‍ර කියලා කියන්නේ එතකොට සිර්කා කියන දෙවිඳුන්ගේ මාලිගාවයි උද්‍යානයයි ඔන්න එක චිත්‍ර වස්ත්‍රයකින් පෙන්නනවා ඊළඟට පෑන් දෙවිඳුන්ගේ උද්‍යානය පෙන්නනවා ඊළඟට සෙසු දෙවියන් සඳහා මේ වලාකුළු වලින් සමන්විත ආකාශය. ඒ කියන්නේ විවිධ දෙවියෝ අනිත් ගොඩක් දෙවියෝරු ඉන්නෝ ඇති. ඒගොල්ලන්ට හදලා තියනලු සෙට් එක මොකද වලාකුළුත් එක්ක ආකාශයක්. එතකොට මේවා මේ ඒ ඊට අමතරව විවිධ වර්ගයේ මේ වේදිකා භාණ්ඩ හදලා තියෙනවා. ඉතින් මේ මේ වගේ මේ මේක ඊටාම වැදගත් වෙනවා හේතුව මේ මේ අන්න දැන් සරල බව අයින් වෙලා අර අපි හිතලා ගන්න පරිසරය තිබුණා මම කලින් කිව්වේ ගොඩක් වෙලාවට පරිසරය පිළිබඳව අවබෝධය දුන්නේ දෙබසෙන් කිව්වහම අපි හිතනවා අම්මට සරි මෙහෙම එකක් කියලා ඒක හරි ප්‍රබලයි චිත්‍ර රූපම වා ගන්න එක ප්‍රේක්ෂකයා හැබැයි ඒක බිඳිලා දැන් මේ වෙද්දි ඕන් දැන් महा विस्मित विधि मेन्न मे काले वेद वेडिकर राजकीय विधि विचित्र हम देखम हदरती मम्मी की ओगे परसन तुन हतर ए विधि हदल दिबीन इतकोट मेवागेन मेवट अन्नरकीप रोम ग्रीक कलावन्नर नवत पुनरुद्युगेदि कल्याण हदरुकिलकुवन मम रोमग्रीक कलावन् वास्तुविद्यावन् मूर्ति कटयम कलावन् एम अन्नेव ये शिल्पीन् तमेव अडगलति तकोट ए
ඒ සම්භාව්‍ය රීතීන් තමයි ප්‍රයෝජනට අරගෙන තියෙන්නේ. ඒක ප්‍රධානම ලක්ෂණය තමයි විශාල පැතලි චිත්‍ර වස්ත්‍ර. ඒ වගේම ඒ චිත්‍ර වස්ත්‍ර වල පර්යාලෝකය මගින් මේ ත්‍රිමාන ස්වභාවය ඉස්මතු කරලා තියෙනවා. නිකන් පැතලි චිත්‍ර නෙමෙයි. ඒක හරි දියුණු මේ අවස්ථාව වේදිකා සැරසිලි වල. නැත්තම් මේ සෙට් ඩිසයින් වල. ඉතින් මේක පැහැදිලිද මම කියනවා හිතන්න. ඊළඟට දුරහා සමීප රූප ඒවැම අවල තියෙනවා. ඒත් අපිට ඒ ත්‍රිමාන ගතියෙන් වෙන්නේ ඒකනේ නේද? ඊළඟට චිත්‍ර වස්ත්‍ර වලට ඉස්සරහෙන් ඇත්තටම දේවලුත් හදලා තියෙනවා. ආරුකු, එතකොට කුළුණු, මේ ගෘහ භාණ්ඩ, ඒ වගේ විවිධ සැරසිලි වගේ දේවල් ඇත්තටම හදලා තියෙනවා. මේ දෙකේ දෙක තුන එකතු එකතු වුණාම මහා විශාල ලෝකයක් වෙනස් සුන්දර ලෝකයක් මෙවිලා පේනවා ඉතින්. මේ සියල්ල අයිති වෙන්නේ වේදිකාවේ නිර්මිත පරිසරයට. राजकीय चित्रकारुआ यूरोपे तवत् निर्माण वल्ट दिगिन दिगट दिगिन दिगट प्रयोजन तीन अनुकरणे तीन मध्यकालीन यूरोपे मुद्रा नाट्य गीतनाट्य मेन्म वेदिका नाट्य संधाद मे सेट डिजाइन करादि विशेष अनुकरणे कल तीन जगपाती हब मेकनी सह गटलुत्तिला तीन मे मे मोगे सिस्टम मेकट मे ये गटलू स्थिर निकोलो संबाती नी कीना इताली जाति की मैं ओपोट में मैं इताली जाति हुए तो मैं मारे आपको मिनिया कल्पना कल्ला हादना वा ब्रह्मणे अभिन्न वेदिका वा अन्य दें टिका 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 दिवनी वा अन्य इत्तो कोट पुलवांग वे ना वा मैं निकोलो संबाती नी कीना हाँ दिया मैं क्या रखने वेदिका वा है दूर टपसे දර්ශනෙන් දර්ශනයට අපිට වෙනස් පරිසරයන් ගේන්න පුළුවන්. සමහර අනවශ්‍යව ඉවත් කරන්න පුළුවන්. අන්න එතකොට තවත් මේ නාට්‍යයේ තියෙන විශ්වාස කරන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා. අනවශ්‍ය දේවල් රැඳෙන්නේ නැති වෙනවා. ඉතින් ඒක තවත් ඉතා දියුණු අවස්ථාවක්. ඒකටත් බලපෑවේ අර ජැක්පාතින් කියන राजकीय चित्रशिल्पियाे दिखी दिखे अनुकरणे अनुकरणे अनुगमने प्रायुक्त गटलू मे विसंदगान अवस्था तमें कैसे तब तीन तब इसहाट हरण तीन मम कथा विन हरण उन्नवागे इतिहास से डिजाइन तीन नर्तन इतिहास गुड इतिहास कथा मिनसु නේද විශේෂඥ කතා කරනකොට ඕන එකකට මේ සෙට් ඩිසයින් කියන විශේෂක ඒ වගේ තවත් තියෙනවා ගොඩක් ඒවා හැබැයි මම දැන් හැරෙනවා වෙන පැත්තකට මෙතනදී මම විශේෂයෙන් සෙට් එකක් ඩිසයින් මම නාට්‍ය කිහිපයක පසුතල නිර්මාණ කරලා තිනවා රාජ්‍ය සම්මානත් හම්බෙලා තිනවා දාසමල්ලිගේ බංගලාව කියන නාට්‍ය සක්‍රම් බයින්ඩ කියන ඉන්දියානු නාට්‍යයෙන් අනු මොකද ඒකට කියන්නේ ඇඩැප්ටේෂන් එකක් අනුවර්තනයක් කරනවා එක කාලෙකදී ඒකෙදී සෙට් එක ඩිසයින් කරන්න මම ඒකේ හොඳම පස්තල නිර්මාණය මට හම්බ වෙනවා ඒ වගේම
මනෝරත්න මහත්මයාගේ ජයලත් මනෝරත්න මහත්මයාගේ ලෝකේ තනියායක් කියන නාට්‍ය සෙට් එක ඩිසයින් කරන්න මට හම්බ වෙනවා මම බොහොම කැමැත්තෙන් කරපු සෙට් එකක් ඒක ඉතින් ඒ වගේම රාජිත දිසානායකගේ ගොඩක් නාට්‍යවල සීනෝරු වරන් ඉඳලා අලුත්ම නාට්‍ය ජූලි මාසේ දවසක් 2019 කින් නාට්‍ය සෙට් එකක් දක්වා මම ගොඩක් සෙට් ඩිසයින් වල නිර්මාණ වල සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මම පොඩ්ඩක් ඒින්දම තමයි සෙට් ඩිසයින් ගැන සාම චිත්‍ර මූර්තියන්සේ අධ්‍යයන කරලා තියෙන්නේ මගේ උපාධිය. මේ චිත්‍ර කලාවට සහ සෙට් ඩිසයින් පැත්තට මගේ ඔළුව ටික වැඩි කැමැත්තකුත් තියෙනවා. එතකොට අපි ඒක පැත්තකින් දීපොත් මනෝරත්න මහත්මයාගෙන් සෙට් ඩිසයින් ගැන මම ගත්ත ඉන්ටර්විව් එකකුත් තියෙනවා අද කතා කරන්නේ. ඉතින් මම මේ කලින් කතා කරපු ටික පොඩ්ඩක් පැත්තකින් තියලා දැන් නැවත අපි යමු මෙහෙට. මම විශ්වාස කරන පැත්තක් තියෙනවා සෙට් ඩිසයින් ගැන කතා කළොත් මේක දෘෂ්ටි කෝණ තුනකින් කතා කරන්න පුළුවන්. එකක් තමයි රචකයාගේ දෘෂ්ටි කෝණය. හරි. අනික තමයි අධ්‍යක්ෂකවරයාගේ දෘෂ්ටි කෝණය. මේ සෙට් ඩිසයින් ගැන කතා කරනකොට. තුන්වෙනි එක තමයි රංග භූමි අලංකරණ ශිල්පියාගේ දෘෂ්ටි කෝණය. රචකයාගේ දෘෂ්ටි කෝණය, අධ්‍යක්ෂකවරයාගේ දෘෂ්ටි කෝණය, රංග භූමි අලංකරණ ශිල්පියාගේ, එවිට නිර්මාණකරුවාගේ රංගභූමි අලංකරණ එක නිර්මාණකරුවාගේ දෘෂ්ටි කෝණය. ඔය ඔය තුලින් කතා කරනකොට මම එක මොහොතකදී ඊට කලින් කාරණා කියන්න. දැන් චෙකස්ලෝවේකියානු ජාතිකයෙක් ඉන්නවා ජෝසප් සොබෝවා කියලා එක්කෙනෙක්. ජෝසප් සොබෝවා මෙයා ලෝකේ අග්‍රගණ්‍ය වේදිකා පස්තුල නිර්මාණ ශිල්පියෙක් කියලා සලකනවා. එයා කියලා තියෙනවා මෙන්න මේ අදහස. ඒක මම කියනන්නත් ගාලා. ඔතෙලෝ මැක්බත් වෙන නාට්‍ය පමණක් නොව භාව ශාස්ත්‍රීය නාට්‍ය සඳහාද අති විශාල පසුබිම් නිර්මාණ වේදිකාව මත ගොඩනගන අතර ඒ සෑම පසුතලයක්ම විනාඩි කිහිපයක් ඇතුළත සම්පූර්ණයෙන්ම ගලවා වෙනත් පසුතලයක් ක්ෂණයකින් ඉදිකිරීමට තරම් දැනුමක් නිර්මාණකරුවාට තිබීම ඉතා වැදගත් කියලා. කියන්නේ මහා විශාල නාට්‍යවල තියෙන මහා විශාල සෙට් එකක් අගලයින් කළා ඊට ආත්පසින් වෙනස් පරිසරයක් මවන්න වෙන ගොඩනැගීමක් ඉදිකරන්න පුළුවන් දැනුමක් මේ නිර්මාණකරුවාට තියෙන්න ඕනේ කියලා ඒකක්. ඒ වගේම පීටර් බ්‍රූක් කියන නාට්‍යකරුවා එක මොහොතකදී කියනවා වේදිකා පසුතල නිර්මාණ අනිවාර්ය අංගයක් නොවේ අත්‍ය අවශ්‍ය නම් පමණි. වේදිකා පසුතල නිර්මාණ අනිවාර්ය අංගයක් නෙවෙයි අත්‍ය අවශ්‍ය නම් විතරයි. මම මේ කාරණා දෙකම ගැන මම මේ ඉන්ට්‍රස්ට්. එතකොට සෙට් එක ඩිසයින් කරනකොට මම මේ දේ හිතමින් තමයි කරන්නේ. එතකොට අපි බලමු රචකයාගේ දෘෂ්ටි කෝණය කොහොමද කියලා. එතකොට රචකයාගේ දෘෂ්ටි කෝණය ගැන කිව්වොත් කවුද අපේ හෙන්රික් ඉබ්සන් කියන නාට්‍යකරුවා නෝවිජියානු ජාතික කියලා තියෙනවා. එයා නාට්‍යයක් රචනා කරන්න කලින් ගොඩක් සැරයක් එයාගේ මේ මනස කියන වේදිකාවේ නළු නිළියන් එහෙමේ යවමින් නාට්‍ය බලනවා කියලා මනසින් ලියන්නත් කලින්. ඒකත් හරි අපූරු වචනයක්. හේතුව තමයි මේ
මනස කියන වේදිකාව ඇතුලේදී රඟ දක්වලා එයා කොළයට ගන්නේ නාට්‍ය. හරි? ඒකත් හරි අපුරු වචනයක්. මනෝරත්න මහත්මයා මෙන්න මෙහෙම කියනවා. රචකයෙක්ගේ දෘෂ්ටි කෝණයෙන් මේ කියන්නේ. මගේ නාට්‍ය ගත්තහම මම විශේෂයෙන් මහගිරි දඹ නාට්‍යයේ පටන් කියන්නේ පුත් සමාගම හැරුණු කොට කියලා වෙනමම කියනවා යා. මහගිරි දඹ නාට්‍යයෙන් පටන් පටන් අරන් නිදහස් ආකෘතිය කියන එක තමයි රචනාවේදී භාවිතා කරන්නේ. ඒ නිදහස් ආකෘතිය කියන එක තමයි යා පාවිච්චි කරන්නේ කියන්නේ. ඒ අතරින් තලමල පිපිලා ගුරුතරුව අන්දරේලා යන නාට්‍යයන් ගතෝ ආකෘතීන් එකිනෙකට වෙනස්ය. තලමල විලා නාට්‍යයට වඩා ස්වාභාවිකත්වයට ලං වෙන අයුරින්ද ගුරුතරුව අන්දරේලා නාට්‍යයන්හි සංකේතාත්මක ස්වරූපයක්ද ගත්තා. ඊට අමතරව එකම භාණ්ඩයෙන් ප්‍රයෝජන කිහිපයක් ගැනීමට හැකි වෙන ආකාරයෙන් වේ එකතලේ. අන්න වැදගත් වචනය. මේ ජයලත් මාරු මහත්තයා කියන්නේ. ඊළඟට කියනවා මා එම නාට්‍යයන් රචනා කිරීමට පටන් ගන්නා විටදී එම අදහසේම සිටි නමුත් ඒවා කුමන ක්‍රමයකට සැකසිය කුමන ක්‍රමයකටද සැකසිය යුත්තේ කුමන ක්‍රමයකටද ස්ථානගත කළ යුත්තේ කියා අදහසක් තිබුණේ නැත. උදාහරණයක් ලෙස ගුරුතරුවේ ඇහැල ගස යට මිදුලේ යන ගීතය ලියන විටදීම ඇහැල ගසක්ම තිබිය යුතුමය යන්න මට සිතුනද මේ රචකයා කියන්නේ. ඇහැල ගස යට මිදුලේ කියන ගීතය ලියනකොට ඇහැල ගසක් නම් තියෙන්නම ඕනේ කියලා යාට හිතුණලු. ඒ වුණාට එහෙම හිතුණට එය විය යුත්තේ කෙසේද යන්න මට අදහසක් නොවිය. රචකයානිමි කියන්නේ එය සිදු වූයේ ලයනල් බෙන්තරගේ යන රංගභූමි අලංකරණ ශිල්පියා අතින්ය. අන්දරේලා නාට්‍යයේ රචක හැටියට නැ ඒක තා ඉතින් කරා දැන් අන්දරේලා. අන්දරේලා නාට්‍යයේ රචක හැටියට වේදිකා පසුතල නිර්මාණ කරුවෙකුට මම කියනවා සිංහාසනයක් ඕනේ. මේක හරි ලස්සන කතාවක්. දැන් අන්දරේලා නාට්‍ය කරනකොට ඒත් මං හිතන්නේ බෙන්තරගේ තමයි නිර්මාණ වේදිකා පත්වල නිර්මාණ ශිල්පියාට කියනවා මට ඕනේ සිංහාසනයක් දෝලාවක් ඕනේ ඊට ඇතුල් වෙන දොරටුවක් ඕනේ කියලා මලගිල එන්නේ මොකද්ද ඕනේ සිංහාසනයක් ඕනේ දෝලාවක් ඕනේ ඇතුල් වෙන දොරටුවක් ඕනේ හරි එතකොට ලයනල් බෙන්තරගේ කියන නිර්මාණ ශිල්පියා මට බඩු තුනක් හදාගෙන ආවේ නැහැ ලේසිම වැඩේ තමයි බඩු බාසුන් නැහැ කෙනෙක් හොයාගත්තා සිංහාසනයක් හැදුවා දෝලාවක් හැදුවා මම ඇතුලෙන් දොරට කෙදුවා මේ තුනම ගෙනල්ලා තිබ්බා ඉවරයි ලොරියක තමයි හැබැයි බෙන්තරගේ මේක අරන් ගෙන්නේ නැහැ මෙහෙම එතකොට නමුත් අර අවශ්‍යතා තුනම සපිරන අයුරින් එක් භාණ්ඩයක් නිර්මාණය කිරීම ඔහු විසින් කරනු ලබයි වේදිකා පස්තල නිර්මාණ ශිල්පියාගේ සහ රචකයාගේ අතර තිබෙන වෙනස මෙයයි රචකයාගේ දෘෂ්ටි කෝණයෙන් බැලුවාම එයාට ඕනේ මෙතනදී සිංහාසනයක් එයාට ඕනේ මෙතනදී මාලිගාවනේ පිවිසෙන දොරටුවක් එයාට ඕනේ මෙතනදී දෝලාවක් බැයි පස්තල නිර්මාණ ශිල්පියා කල්පනා කරනවා හිටපන් ඔබට තුනක් නෙමෙයි හදන්නේ මම පොඩි ලී කැල් ටිකක් ගේනවා ආ දැන් දෝලාව දෝනි ටින් ඒකෙන් දෝලාව හදනවා ඊට පස්සේ දැන් ඕක සිංහාසනයක් දැම්මට ඕනේ දෝලාව එපා ආ දෝලාවේ තියෙන කැල් ටිකක් ගත්තා තව කැල්ලකට දෙහිකට දාගෙන සිංහාසනය හදුවා අන්න ඒ වගේ සරල ඉදින් එතකොට අර ලෝක ප්‍රකට චොකස්ලෝ කියනු නාට්‍ය මේ පසුතල නිර්මාණ ශිල්පියා කියපු කැලලම නේද මේ ෂණිකව දෝලාවකින් ගිමිණියා රජමාලිගාවට යන අනපිවිසෙන් දොරටු හදන්නේ නෝ දෝලාව ගලවලා ඉවරලා නේ හරි ඊළඟට බලමු අපි අධ්‍යක්ෂකවරයාගේ දෘෂ්ටි කෝණයෙන් මේක කොහොමද කතා කරන්න කියලා මේකෙදී
රචකයාගේ මෙවලම භාෂාවනේ එයා වචන පාවිච්චි කරලා ඒ වුමනා කරන පරිසරය ලියලා එයාට නාට්‍ය ලියන්න පුළුවන් සෙට් ඩිසයින් එකේ නැත්නම් එයාට ලියන්න පුළුවන් ඒ ටු සෙට් හැබැයි කරනකොට වෙනස් වෙනවා ඒක වෙනම කතාව හැබැයි මේ කෘතිය අවසන් කරන රචකයා නෙමෙයි අධ්‍යක්ෂකවරයා එතකොට අධ්‍යක්ෂකවරයාගේ දෘෂ්ටි කෝණය තමයි මේ හැම දෙයක්ම නැත්නම් දෘෂ්ටිය තමයි තියෙන්න ඕනේ නිර්මාණය ඇතුලේ නේද එතකොට මනෝරත්න මහත්තයා මෙහෙම කියනවා අධ්‍යක්ෂකවරයාගේ දෘෂ්ටි කෝණයෙන් සෙට් ඩිසයින් ගැන කතා කරද්දී ඔන්න දැන් රචකගේ දෘෂ්ටි කෝණයෙන් මනෝරත්න හිතුවේ අරගෙන ඔන්න දැන් හිතනවා අධ්‍යක්ෂකවරයාගේ දෘෂ්ටි කෝණයෙන් අධ්‍යක්ෂකවරයෙකු හැටියට මගේ නාට්‍ය බොහොමයකට මා තෝරා ගත්තේ ලයනල් බෙන්තරගේ මහතායි හැබැයි ලෝකේ තනියක් නාට්‍යිට ධර්ම පිටස් තෝරගත්තා හරි ඒක ඇත්තටම මම බොහොම ආසාවෙන් මට ලැබුණු ගෞරවයකට කරපු වැඩ ඒකයි ඔහුව තෝරා ගැනීමට එක හේතුවක් තමයි ඔහු මගේ ශෛලියට කිට්ටු නිර්මාණ ශිල්පියෙකු වීමයි ඉතා දක්ෂ අනෙක් ශිල්පීන් සිටියද මා රචනෙන් ගොඩනංවන නිෂ්පාදනයේට නිදහස් ශෛලිය පිළිබඳව සහ දේශීයත්වයේ පිළිබඳව උනන්දු වන්නේකි ලයිනල් බෙන්තරගේ යන වේදිකාපස්තල නිර්මාණ ශිල්පියා එවන්නේකි හරි දැන් ඔන්න අධ්‍යක්ෂකවරයාගේ දෘෂ්ටි කෝණය ගැන කතා කරපුවා ඒ රංගභූමි අලංකරණ නදී ශිල්පියෙක් නෙවෙයිනේ ඒ නිසා වෙනස් ශිල්පියෙක් ගැන මට කතා වෙයි මට හොයාගන්න වෙනවා එතකොට රචකයාගේ මනසේ ගොඩනගෙන එක අධ්‍යක්ෂකවරයා තව කෙනෙක් ලව්වා මේක හදව ගන්න ඕනේ එතකොට සරත් සූරසේන කියන වේදිකා නිර්මාණ ශිල්පියා ඔහුගේ දෘෂ්ටියෙන් කොහොමද वेदिका पसुतल निर्माण गुड नगण्योगी काल परिचेद मे मुहु पहुकर कथा कर पड़ी चाटे उत्तीन अंकल मेन मेदी अभी चाटे कद කරුණු හතරක් තියෙනවා මේ කරුණු හතර పూర్ව සංකල්පනාත්මක අවධිය එක තමයි పూర్ව සංකල්පනාත්මක අවධිය දෙක උපකල්පනාත්මක අවධිය තුන සංවර්ධනාත්මක අවධිය හතර තමයි නිර්මාණාත්මක අවධිය සෙට් එක ඩිසයින් කරනවා නම් නැත්නම් වේදිකාවේ පරිසරය නිර්මාණය කරන්න බාරගත්තා නම් කෙනෙක් නිර්මාණ ශිල්පියෙක් ओमे अवधि युग अवधि हतर पहुकरो पूर्व संकल्पनात्मक अवधि दी मुकदर शाम नल्वेक्व निलियक्व पूर्व संकल्पनात्मक अवधि दी मुह अध्ययने करो दनगंडो एक कारण तो कटे ओहूट मानव साधक पिलिबंद अवबोधयती मुकद मानव साधक क्या मगे मानव साधक मगे मे अते प्रमाण अतीन मेक मुल लोकट पोदू प्रमाण अतीन अतुल अंगली दिखा अंगली खोट विन कथा समस्त खेटीट कथा අතරි දෙන්නේ නැති වෙන්න අතේ ආබාධ නොවෙන්න මේ වගේ ප්‍රමාණයක් ලෝකෙම සම්මත වෙලා තිනවා පෑනකට පුටුවක් ගත්තොත් අපිට හිතෙන උසව දාලා පුටු හදා ගන්න පුළුවන් හැබැයි කකුල බිමුව දින්නේ නැහැ ඒකට ආබාධ එනවා නේ හැබැයි ඒක කොන්ද කෙලින් කොන්ද හිටින විදිහක් තියෙනවා ඒක මානව සාධක අනුව හැදින්න පඩි පෙළක් ගත්තත් අඟල් 6යි පඩි නේද ඉරඩා උස හෝ ඉරඩා කොට පඩි නැග්ගොත් කාලයක් ඇඟේ ආබාධ එනවා. ඉන්නේ යගේ මානව සාධක ටිකක් දැනගන්න ඕනි. නිකන් නිකන් හුටම් බෑ නිකන් වඩු වැඩ දැනගත්තර සෙ ඩිසයින් ගන්න බෑ. නේ? ඒ වගේම මේ పూర్ව සංකල්පනාත්මක අවධිය කියන එක පෑනක් අතින් අල්ලන්නේ නැහැ මේ කාලේදී.
මේ සූරසේන මහත්තයා කියන විදිහට. නළුවන්ගේ රංගභූමි වින්‍යාසය ගැන අවබෝධය ලබා ගන්න ඕනේ කියන. නළුවෝ කොහොමද වේදිකාවේ සැරිසරන්නේ? එයාට මොනවද තියෙන වැඩ? එයා නටනවද? එයා පෙරලෙනවද? දඟලනවද? ඈ ඒ වගේ රංගභූමි වින්‍යාසය රංග වින්‍යාසය ගැන අවබෝධයක් ලබන්න ඕන. ඒක පුර සංකල්පනාත්මක අවදීදී කරගන්න ඕන දේවල්. අන්න උපකල්පනාත්මක අවදී ඊළඟට මේක අධ්‍යයනය කළාට පස්සේ මේ ඇඳුම් සහ රංගාලෝකයේ පිළිබඳව අපි පොඩි අධ්‍යයනයක් කරන්න ඕන. මේ නාට්‍යයේ මම සෙට් එක ඩිසයින් කරාට මට ඕන විදිහට කොරොර ඉන්න බෑ. මට ඕන විදිහට දෙයක් ගෙදර හදලා ඉවරලා ඕන නාට්‍ය පෙන්වන දවසට ඕන් එහෙනම් සෙට් එක කියලා දෙන්න බෑ. මේ නාට්‍යයේ රංගාලෝකයේ ඈ එතකොට ඇඳුම් නිර්මාණ මේකප් මොන වගේද කියලා අධ්‍යයනය කරන්න ඕන. අනිත් අනුසංගික අංග ගැන සහය ශිල්පීන් එක්ක ඒ නිර්මාණ ශිල්පීන් එක්ක සාකච්ඡා කළ සමහර එකඟතාවලට ඇවිල්ලා ඒ වගේ දේවල් වලට එන්න පුළුවන් වෙන්න පුළුවන්. නැත්නම් ඒවා කරන්නේ මොකද්ද කියලා අවබෝධය ලබා ගන්න පුළුවන්. අන්න ඊළඟට අපි එනවා සංවර්ධනාත්මක අවදී කියන එක. සංවර්ධනාත්මක අවදීදී ඔන්න පුළුවන් ඔන්න දැන් ස්කේචස් ගහලා නේද වැඩ කරන්න. සෝරි උපකල්පනාත්මක අවදී කියලා එකක් කියවනේ. අන්න එතනදී පුළුවන් දල සටහන් පටන් ගන්න. හරි සමහරවිට ඒක මම කිව්වේ නෑ. දල සටහන් විතරයි. ඒක ಎಲ್ಲ ස්ථිර නෑ. ආමාලට වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට තමයි සංවර්ධනාත්මක අවදීදී සම්පූර්ණ වේදිකාව පරිහරණය කරන විදිහටම රිහර්සල් එකට සෙට් එක බාර දෙන්න පුළුවන් වෙනවා. සහ එතනින් එහාට ටිකෙන් ටික රිහර්සල් එකත් එක්ක වැඩ කරමින් යන ගම සංවර්ධනය කරන්න පුළුවන්. අඩුපාඩු තියෙනවා හදන්න පුළුවන්, පාට තියෙනවා හදන්න පුළුවන් වැඩ කරගෙන යන ගම. ඊළඟට අවසාන නිර්මාණය වේදිකා පරිසර නිර්මාණකරුගේ නිර්මාණ අභිප්‍රාය යථාර්ථය බවට පත් වන අවස්ථාව මේකයි. මේ මුල් දර්ශනයයි. පද අවසාන නිර්මාණය වෙන්නේ එතනින්. ඊට සමාන දර්ශනයක් වන ආලෝක පුහුණුවේදී වේදිකා පරිසර නිර්මාණ අංග සම්පූර්ණ ලෙස දැක බලාගත හැකි වූද ආලෝක පුහුණුව ලයිට් රියසල් එකේදීත් වේදිකා පරිසර නිර්මාණයක් අංග සම්පූර්ණයෙන්ම බලා ගන්න පුළුවන් වුණාට පරිපූර්ණ නාට්‍ය දර්ශනයක් නෙවෙයි ඒක. නාට්‍ය දර්ශනයක් පරිපූර්ණ වෙන ප්‍රේක්ෂකයෙක් ඉන්න ඕනේ. එතකොට අන්නේ එහෙම කතාවක් තියෙනවා. සරත් සූරසේනයන් මෙන්න මේ දිර තමයි වේදිකා පසුතල නිර්මාණ සම්බන්ධයෙන් අදහස් දරන්නේ. ඒක නිර්මාණය කරනකොට මේ වගේ යුගෙ බහු කරන්න ඕනේ නිර්මාණ ශිල්පියෙක් කියලා. එතකොට අපි බලමු තවත් නාට්‍ය පසුතල නිර්මාණ ශිල්පියෙක් ඉන්නවා මම බොහොම කැමති ප්‍රදීප් චන්සිරි කියලා. එයත් කියනවා මෙන්න මෙහෙම කතා ටිකක්. එකක් තමයි පිටපත හැදෑරීම, අධ්‍යක්ෂකගේ අරමුණු තේරුම් ගැනීම, රංග වින්‍යාසය අවබෝධ කර ගැනීම. ඒක එකක්. ඊළඟට ඊළඟට සැලසුම් කිරීම, ගොඩනැගීම, අලංකාර කිරීම කියන එක. ඉතින් ඔය වගේ යුග පහු කරනවා. ඉතින් එක එක්කෙනාට ආවේනිකව සමහර එහෙම හදාගෙන තියෙනවා ඇති. කෙසේ වෙතත් මේකක්වත් අහක දාන්න බෑ අපිට. මේ පසුතල නිර්මාණයේදී අපි දන්නවා ආනුෂාංගික අංග පිළිබඳව අවබෝධය ලබා ගන්නම ඕනේ අනිකුත් ආනුසංගික. ඒකට හේතුව තමයි ලයිට් කරන කෙනා, ඇඳුම් නිර්මාණය කරන කෙනා, මේකප් කරන කෙනා, එහෙමතර රංග භාණ්ඩ හදන කෙනා පාවිච්චි කරන හැඩතල තියෙනවා, පාවිච්චි කරන පාට තියෙනවා. මේ පාට එකින් එකට ගැටෙන්න පුළුවන්.
ඒවෙන් නළුවාගේ චරිතය මැරෙන්න පුළුවන් යට වෙන්න පුළුවන් අපි ඔක්කොම කරන්නේ අධ්‍යක්ෂකවරයා නළුවා ගෙන් නළුවා උපයෝගී කරගෙන ප්‍රේක්ෂකාගාරයට යම්කිසි දෘෂ්ටියක් ප්‍රක්ෂේපණය කරන්නේ මේක යට වෙනවා නම් අපිට උමනා දෙයක් කළා තේරුම්ම නැති නිසා අනිකුත් ආනුෂාංගික අංග සම්බන්ධයෙන් අපි තාම හොඳ අවබෝධයක් ලබා ගන්න ඕන මෙතනදී මොනනම් රූප ටිකක් පෙන්වන්නම් මම අර කලින් කෝණේ ජැක් පාතින් කියලා කෙනෙක් ගැන අර බැලේ කොමික් ඩීලා රයින් කියලා බැලේ නාට්‍යයක් කරේ අන්න එයා 1400 ගණන් වල ඇඳපු स्केच का ऐसा स्केच ऐसा है मेथी जमाने उड़े तो उड़े एक त्रिमान विधि है तो मतलब मैं वो स्केच का गहलाती है नेत ईलंगट मेथी ने अरे सरप सोर से ना कि तब यार या तीन में दबू एक दस नाम से तूने हो खतरे में ना बनना है। तेरे को सतुरु मितुरु की ना नाटी स्केच। मैं हरी वैदगत पे ना मुको तो ओन निशिन मातिंग है ना वो स्केच। मैं ना निशा। खतरे के ना उरुद किया था नहीं। इतनी नहीं हिरु ने तिलो गए के स्केच का। दाला सटाहम किला वो ये मैं कावदी की दी गांड पुलवां के लकी मैं तीन प्रदीप चंद्री निर्माण कर हईना नाट्य सैट का देखिए मैं पेन ना पड़ी उपवेदिका वकुई बांकुटी हुई मैं उपवेदिका वे बांकुटी का ही अब हम लोग नाट्य में मैं यात्री एक पाइच करने हैटी पेन ने वैदिका पस्ता निर्माण है मुकद्दमे पस्ता ले कोच बेटिया अब हम इतना कोच बेटिया क्यों नहीं है भाई टंगा लोके मुकद्द शब्द निर्माण के लिए मिंग तब तब मेरे विश्वास से वैदिकर नौ रंग पाया में दी मैं कोच या කොචිපෙට්ටියක් ඇතුලේ තමයි මුල් නාට්‍යම් සිද්ධ වෙන්නේ. ඒතර මෙවැනි අදහසක් තමයි ඔහු ගන්නේ ප්‍රදීප් චන්සිරි. ඉතින් මේ වගේ දල සටහන් ගහන්න ඕන කරන්න ඕන මුලින් ඉඳලා වැඩ කරන්න ඕන. මේ වගේ වැඩ කරලා මේ වගේ පිළිවෙලකට දල සටහන් පිළිවෙලකට ගන්න ඕන ඊට පස්සේ हाइना नाट्य है ඊළඟට පුරි මොඩල් හදන එක කියන්නේ එක අවස්ථාවකදී මොඩල් හදන්න ඕනේ මේ මොඩල් හදලා වේදිකාවේ සිද්ධ වෙන රංග විඤ්ඤාසයත් එක්ක බලන්න ඕනේ වැඩ කරවල අපේ වැඩේ හරියනවද කියලා ඒ එහෙම හදපු මොඩල් ටිකක් තමයි මේ एक थोंदर वैड करना खाकन पशुतल निर्माण पाठ करना कोटा लघु प्रश्न है ना मनोदेव कराने की इंद्र मंद गया ला हरे अपूर्व कथा प्रसिद्ध प्रदीप चंद सिरी मटक ही है ना मरने सा कन्या अभी डेट्टेंड मेरन के लमे नाट्य तो लोक अप्रकट एक एक सिंगल नाट्य करा अनुवर्त පරිවර්තන නාට්‍ය ප්‍රියන්ත ශ්‍රී කුමාර මරණය සහ කන්‍යාව කියන නාට්‍යය. ඒ නාට්‍යයේ සෙට් එකේ ස්කෙච් එකක් තමයි මේ. ඒකේ පාට සම්බන්ධයෙන් අදහසක් බොහොම වෙලාවට ගත්තා යකි. මේ අදහස අරගෙන තියෙන හරි අපූර්වයි. ඒ තමයි මෙන්න මේ පතර ගැලලක් තිබලා තියෙනවා. මෙන්න මේ මේක. මෙන්න මේ පතර ගැලල තියෙන පාට ටික තමයි उंट अदाइल मे नाटी मे पस्तलेट गेलोने मे मूड गेलोने पाटड़ी हेतु ये नाट्य कथागर अंतर्गते सह
මවන පරිසරය මේ උඩ පත්‍ර කෑලි දැකපු මේ වලාකුළු අතරින් අර ගිනි ජාලාවක් කළු වලා අතරින් අර හෙනපුරණ කොට වගේ එන පාට මේ කැමරා කරුකට හුවිච්ච එකක් මේ පත්‍ර කෑලක තිබිච්චා. ඒ මූඩ් එකට හරියට හරි නේද මේ මූඩ් එක කියලා ඒගොල්ලෝ ගලපනවා. ඒ වගේ අපූරු දේවල් එනවා. ඉතින් ඔන්න ඔයගේ කතා ටිකක් තමයි තියෙන්නේ. මම සම්පදායක විදිහට මම මේ සෙට් ඩිසයින් ගැන කතා කරලා හැම ඉවර කරේ නැහැ. ඒතර වැඩි සෙට් ඩිසයින් ගැන කතා නොකරන පොඩි ඉතිහාස කෑල්ලකුත් මම අත්ත ඒක. මම හිතුවේ කතා කරන්න ඕනි කියලා එක වැඩි අවුරු කතා කරන්නේ නැති නිසා. අන්න එහෙම සෙට් ඩිසයින් ගැන ඉතිහාසයක් තියෙනවා. මේක විශේෂ අගැඹුරු තවත් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ප්‍රායෝගික විෂයක් සහ හොඳ කරනව නම් හරියට හොඳ ව්‍යාපාරයක්. හොඳයි මම අදට නම් මෙච්චරයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කෙසේ වෙතත් මේ කලාව වැඩි මේ මේ මේක සංවිධානය කරන හැට මම ස්තුතිවන්ත වෙනවා. මට අවස්ථාව ලබා දීම ගැන මේ මාතෘකාව ගැන කතා කරන්න. මොකද එහෙම අවස්ථාවක් මට ලැබිලා නැති නිසා ගොඩක් වෙලාවට මේ මාතෘකාව කතා කරා. අඩුපාඩුත් තියෙන ඉතින් ඒ ගැන සමාව භජනය කරනවා. මොනවාරි දෙයක් අපි කතා බහ කරා කියලා මම විශ්වාස කරන වැදගත් දෙයක්. මනෝ මන YouTube නාලිකාවේ මේක නැවත බලන්න පුළුවන් කියලා මට කියලා තියෙනවා. ඉතින් ලබන මාසේ 12 වෙනිදා තවත් නිර්මාණකරුවෙක් හරි කෙනෙක් අතින් මෙවැනි වැඩසටහනක් කෙරෙන්නවා අනිවාර්යෙන්. ඒකත් මතක් කරනවා. ආදරණීය මනෝ අයියා වෙනුවෙන් මේ කරපු මට මේ අවස්ථාව ලබා දීම ගැන නැවතත් මම ජයන්තියක්කට භානුකටත් ස්තුතියන්ත වෙනවා. ඉතින් මටත් ඒක ලොකු ගෞරවයක්. මනෝයට තියෙන ආදරයටත් ගෞරවයට දෙකටම තමයි මම මේක බාරගත්තේ. හේතුව ඔහු ගෙදර සමාජිකයෙක් වගේ මට නිකන් අපි වැඩ කරපු කාලේ අවුරුදු 20ක් විතර අමතක නොවන මතක සටහන් ගොඩක් ඉතුරු කළා මනෝරත්න අපි අතරින් ගියාට. තාමත් ඔහු අපිත් එක්ක ඉන්නා වගේ ගතියක් තමයි මට දැනෙන්නේ. මොකද සුන්දර මොසෙක් සුන්දර කලාකරුවෙක්. ඉතින් එහෙමනම් අදට අපි සමු ගන්නවා. බොහොම ස්තුතියි මාව ඉවසගෙන මේක බලන් හිටියට. ජය වේවා.